ඉතාමත් දරුණු රියානදරකට මූණ දීලා ප්‍රතිකාර ලබන අපේ සිංහබාහු සිංහයා ජැක්සන් ඇන්තනීගේ ජීවිතය පිළිබඳව සෝමරත්න දිසානායකයන් හෙළි කරන සංවේදී කතාවයි මේ. ජැක්සන්ගේ බරපතලකම දැනගෙනම ජැක්සන්ව ගත්තේ ඔපරේෂන් කාමරයට. ඊට පස්සේ තමයි දැඩි සත්කාර ඒකකයට දැම්මේ. වෛද්‍යවරු දැනගත්තා මේ අනතුර ටිකක් දරුණුයි කියලා. ශල්‍යකර්මෙන් පසුව ජැක්සන් සිහිය ලැබුවා. අපි ඒක කතා කළා. මම කිව්වේ ඔබ සිංහයා ඔබ නැගිටින්න ඕන කියලායි. එක සිංහය මට ඉන්නේ. සිංහයා නැගිටලා එනතුරු මම බලාගෙන ඉන්නවා කියලා. ඒ වෙලාවේ ජැක්සන්ගේ ඇස්වලට කඳුළු ආවා. මමත් වාවාගෙන හිටියා මගේ කඳුළු. හැබැයි එච්චර හොඳින් සිහිය ලැබපු ජැක්සන්ට ආයෙත් සිහිය නැතුව ගියා. දැනට හුස්ම ගන්නේ ශ්වසන උපකාරක යන්ත්‍ර මගින්. වෛද්‍යවරු පවසන්නේ මේ අනතුරු හේතුවෙන් ජැක්සන්ගේ බෙල්ලේ කශේරුකාවල 5-6 යන කශේරුකා අතර විසන්ධි වීමක් ඇති වී ඇති බවයි. ඉතින් සෝමරත්න දිසානායකයන් පවසන ආකාරයට ජැක්සන් ඇන්තනීගේ ජීවිතයේ තිබින්නේ මේ අවස්ථාවේ බොහොම බරපතල අවධියක. සූර්ය අරණෙන් පටන් අරන් අකාල සන්ධ්‍යා, කුසපබා, ධර්ම යුද්ධය, උදුම්බරා, විෂම භාග, ගර සර්ප, මහරජ ගැමුණු, ඇහැලි පොළ කුමාරිහාමි, මේට අමතරව අපි නොබලපු අපට අමතක තව කොච්චර නම් ඇද්ද. ඉතින් මේ හෙළ කලාකෙත තව තවත් අස්වද්දන්නට ඔබ වැනි කලාකරුවන් අපට නැතුවම බෑ. අපේ සිංහබාහු සිංහයා ඔබ ආයෙමත් ඉක්මනින්ම නැගිටින්න.